අද මීගම මහනගර සභාවේ මහසභාරැස්වීමතුන මම ඒක උදේ 10ට ගියා වාර්තා කරන්න. වාර්තා කරලා ඊට පස්සේ මට අද පොඩි සැකයකුත් වුණා. මම දැක්කා නගර සභාවේ උඩ ගැලරියේ ටිකක් සැකකරුතු පුද්ගලයෙකුත් ඉන්නවා. මේ මන් දිහා නිතරම බලන් ඉන්න. ඊට පස්සේ මම රැස්වීම ඉවර වෙලා මම ආවා කාර් එකට නගින. කාර් එක නගිනදී කාර් එක ගාව මේ මොටබයික් එකක් ඒගොල්ලෝ මූණ ආවරණය කරලා හිටියේ. ඊළඟට මේ ඒගොල්ලෝ දෙන්නම හිටියේ මේ රේන් කෝට් වගේම ඇඳලා හිටියේ, බැහි කබ්බා වගේම ඇඳලා හිටියේ. මාව දැක්කම මට තේරුණා ඒගොල්ලන් පොඩි මූණ අප්සෙට් වුණා කියලා. පස්සේ මම කාර් එකට නගින්න නැතුව පොඩ්ඩක් ආයෙ මම බැලුවා මේ මට සැකයක් විශ්ස මම බැලුවා. ඒ බැලනවත් එක්කලම් බිමති වෙච්ච පොල්ලක් අහුල්ලා අරගෙන පැන්න මගේකට. මං පොඩ්ඩක් ඇහැට වුණා. වෙනවත් එක්ක මගේ ඔළුවට තදබල පහරක් වගේ මම වැටුණා. ඊට පස්සේ මම මගේ මොහරේ මේ ෆෝන් හරි මොනහරි වැටුණා. පස්සේ මම ඒවා ටිකක් අහුලගෙන මගේ පස්සේ එළෙව්වා ඒගොල්ලෝ. පස්සේ මම දිව්වා දුවල වැටකින් පැනලා නගර සභාවට ගියා. එතකොට දැන් ඒක ඇත්තටම මම කාර් එකට පිටිපස් ඒගොල්ලන් මේගොල්ලන් දිහා බලද්දී කාර් එක දොර අරගෙන නැග්ගන සමහර ඒගොල්ලෝ පිටිපස්සට තමයි ගහන්නේ. මම පිටිපස්සට ගියා නම් මම හිතන්නේ මේක කෙලින්ම මාව ඝාතනය කරන්න බලාගෙන කරපු පහරක් හිට තමයි මම දකින්නේ. මොකද ඒ තරම් වේගෙන් මට ඒ පාර වැදුනා. ඉතින් පොලිසිය කට උත්තර ගත්ත. මං කිව්වා මොකද මීට සති දෙකකට කලින් මීගමු නියෝජන කරද්දී දයන් ලන්සා මට එක්තරා විදිහට අනුතුරු ලැබීමක් කරා. ඉතින් මම සියල්ල මං ඔය ෂූට් කරනවද? ඔප් කරන්නේ. ඔප් කරන්නේ. හබල පෙන්ලා කිව්වා මේ නගර සභාව භූමිය තව ශාන්තව විශ්වාසියක් මේක බලන් ඉන්නකොට ඊයේ වෙලාව ඒක 12 කාලස් වගේ අත 12 කාලපතර වගේ වෙලාවක් පරීක්ෂණයක් කරේ නෑ. මේක අපිට අරමුණක් තියෙනවා. අපි අරමුණ නිසා මේ නිසා අපි දැන් ඒගොල්ලෝ හිතනවා නම් එහෙම රාජ්‍ය දේපල අවභාවිතාව පිළිබඳ මාධ්‍ය වේදීන් මේ කරන හෙළිදරව් කිරීම මේ විදිහේ පහර දීම හරහා පුද්ගලයෝ ඝාතනය කරලා නවත්තන්න පුළුවන් කියනවා නම් මං හිතන්නේ අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ එහෙම නෙමෙයි. මාධ්‍ය වේදීන් කියන්නේ ඉතා නිර්භීත පිරිසක් හැමෝම නෙමෙයි. නමුත් ඔයාගේ භාවිතය ගැන පොඩ්ඩක් අධ්‍යයනය කළොත් මීපුරකට ගිහිල්ලා ඔයා හැමදාම ජීවිත තර්ජන තියාගෙන මුගේ දූෂණය. ඔව් මම සති දෙකකට ඉස්සෙල්ලා වෙබ් එකේ පෝස්ට් එකක් දැම්මා මේ මීපුරට නියෝජනය කළා දැන් ලන්සෙන් අනුතුරු ලැබීමක් කියලා වල්ලා. ඔයක දැම්මා මීපුරට දයල් නියෝජ්‍ය නගරාධිපති දයල් ලන්සගෙන් අනුතුරු ලැබීමක් කියලා මම දැම්මා වෙබ් එකේ. ඒක මට අමතුම හින්දා සමහරේ ඇත්තටම හිතුණා පොලිසියෙන් තැන්පියක් දාන්න ඕනේ. මොකද කියන්නේ යා කිව්වේ මේ පරිසම් දෙන්න ඕනයක් කරන්න පුළුවන් වාහනේ හප්පන්න පුළුවන් ඕන විදිය දෙයක් කළේ වල ඒගොල්ලන්ට. ඒක පැමිණිල්ලක් දැම්මේ නැහැ. මේක මම පැමිණිල්ලක් දැම්මේ නැහැ. මම වෙබ් එකේ ලිව්වා ඒක. ඇත්තෙන්ම මේ ඉතිහාසය අපි ජනවාරි 8ට පෙර දැකලා තිබුණා. මේ ලන්ස ඇතුරු කණ්ඩායම ඒ අයගේ සහෝදරයෝ සමහරුන්ගේ අත් කැපුවා, සමහරුන්ට ඇසිඩ් ගැහුවා. එතකොට මේ වගේ විවිධ තර්ජන තිබුණා. තමුන්ගේ දේපල රැස් කරගන්නට මෙයාට මත්ද්‍රව්‍ය චෝදනා තිබුණා, තව මත් පැන් චෝදනා තිබුණා. මේ එතකොට මේ ලංසමැත්තුමාම වර ප්‍රකාශ කළා මීගමේ ඉන්නවා කියලා. පාතාල කල්ලියක් චිකාගෝ වලට එහා පාතාල කල්ලියක් ඉන්නේ මීගමේ කියලා එතුමා ප්‍රසිද්ධ ප්‍රකාශ කළා. ඉතින් ජිම් බෑඩ් කල්ලිය ගැන කිව්වා. එතකොට පහිටපු ඇමතිවරයෙක් සම්බන්ධ තවත් කල්ලිය ගැන කිව්වා. ඉතින් මේ ගැන කිව්වේ අපි නෙමේ. ඉතින් මේ කුඩු සංස්කෘතිය මේ පුංචි රෝමය විනාශ කරලා මේක චිකාගෝවක් බවට පත් කරපු හැටි ගැන කිව්වේ මේ ප්‍රදේශෙම ජීවත් වූ ඒ දේශපාලඥයෝ. ඉතින් ඒකම දිගුවක් හැටියට අපි මේක දකිනවා. මොකද 162,000 ජනතාවක් ඒ පහුගිය භීෂණ යුගය වෙනස් කරන්න කියලා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව ජනාධිපති පුටුවේ වාඩි කළේ. අද මම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ එතුමා එක්ක මුණ ගැසලා ආවේ මේ සම්මන්ත්‍රණ ඉවර කරලා අපි දෙදෙනාම ආවේ මේ එඩ්වර්ඩ් මන්ත්‍රීතුමාත්. ඉතින් එතනදී මම දුරකථන ඇමතුමක් අරන් මේ මීපුර වෙබ්සයිට් එකේ කතෘ ෆ්‍රෙඩි මහත්මයාව දුරකථනයෙන් සම්බන්ධ කළා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. එතුමා එතන මේ විශේෂයෙන් කිව්වා
අපේ රජය යටත කිසිම මාධ්‍යවේදීෙක්ට පහර දීලත් නෑ පහර දෙන්න ඉඩ තියන්නෙත් නෑ මේ ගැන විශේෂ පරීක්ෂණ පවත්වනා කියන එක අතිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුම ඇතිනම් පොරොන්දුනා. ඉතින් ඒක තමයි මාව එව්වේ මෙතන බලන්න කියලා. ඉතින් ෆ්‍රෙඩි කියන පුද්ගලයා ෆ්‍රෙඩි කියන මේ මාධ්‍යවේදියා මීපුර මේ වෙබ්සයිට් එක හරහා මීගමු පුරවරයේ තියෙන දූෂණ ගැන කසිප්පුකාරයෝ ගැන කුඩුකාරයෝ ගැන ඇසිඩ් ගහපුවා ගැන මිනිමරුවෝ ගැන ගණිකා වෘත මඩම් ගැන ඉතාම පැහැදිලිව නිර්භීතව හෙළිදරව් කරව මාධ්‍යවේදී. ඉතින් ඒ කාලේ ප්‍රදීප් එක්නෑලියගොඩලා මැරුවා, ලසන්ත වික්‍රමතුංගලා මැරුවා, ලලිත් කූගන්ලාව පාරේ මරලා දැම්මා. අද මේ නගරසභා පිට්ටනියේදී ඔහුගේ හිසට මරු පහරක් එල්ල කරලා තියෙන ඔහු බොහොම අමාරුවෙන් ඒකෙන් ගැලවිලා තමයි දුවගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ අපේ රජය යටතේ මේ වගේ දේවල් සිදුවීම ඇත්තටම කනගාටු වෙනවා. අපි ලැජ්ජාවට පත් වෙනවා. ඉතින් තවමත් මෙවැනි අයට තනතුරු දීම තුලින් අපේ රජයත් වැරද්දක් කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම මේ වැරදිකරුවන් ආරක්ෂා කරන්න නෙමේ ජනතාව බලය දුන්නේ මේ රජයට. ඉතින් එතනදී මං හිතනවා අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේකට ඍජුවම දායක වෙයි. ඒ වගේම පරීක්ෂණ යටේ යන එකක් නැහැ කියලා. ගිය සැරවල වගේ ගිය පහුගිය ටිකේ වුණ පරීක්ෂණවල වගේ මේ ලසන්ත වික්‍රමතුංගලගේ ෆයිල් හැංගුවා වගේ ඒ වසීම් තාදුජුනිලගේ පරීක්ෂණ යට ගියා වගේ ගිය ආණ්ඩුවේ ජනවාරි 8ට ඉස්සෙල්ලා එහෙම යට යන්නේ නැහැ කියන පොරොන්දුව මම මේ අවස්ථාවේ දෙනවා. මේක CCTV දර්ශන ඇති. ඒවත් එක්ක හරියට අධ්‍යයනය කරලා මේ ප්‍රහාරයට සම්බන්ධුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්න සියලුම දේවල් කරන්න අතිගරු ජනාධිපතිතුමා පොරොන්දුනා. ඇත්තම වසීම් තදුජින්ගේ පරීක්ෂණයත් යට ගහන්න හැදුවා අනුර සේනානායක මහත්තයලා. අද ඒක එතුමා හිසිරගත වෙලා ඉන්නවා. ඉතින් ඒ කාලේ 2012 වුණදී 2015 වෙනකම් පරීක්ෂණ යට ගහලා ඒ මරණය ස්වභාවික මරණයක් කියලා කිව්ව වෛද්‍ය ආනන්ද සමරසේකර අද ඉන්නේ ඇපපිට. එතකොට නාරායන්පිට කිරුළපන ඔයිසිලා ඉන්නේ අද සිරගත වෙලා, අනුර සේනානායකලා ඉන්නේ සිරගත වෙලා. ඉතින් මම කියන්නේ ඒ වගේ සම්බන්ධුන කාටවත් බේරෙන්න නම් බෑ. ඒ කාලේ තමයි මේ පරීක්ෂණ යට ගැහුවේ. නමුත් මේ වගේ පහර දීමක් වුණ එක අපි අද යුරෝප මාළු තහනම නැති කරගෙන GSP+ ඒවා දිනාගෙන හොඳ ගමනක් යනවා. මුළු ලෝකෙම ජනාධිපතිතුමා දිහා බලන් ඉන්නවා, මිත්‍ර වෙලා රටවල් සේරම. එහෙම තියෙද්දි මේක ලොකු කැලලක්. මේ යහපාලනේ කිරිකලයට ගොම දැම්ම වගේ තත්ත්වයක් තමයි මං හිතන්නේ. ඉතින් ඒවා කරන්නට මෙහෙ ඉන්න මේ මමත් ඉපදුනේ මේ ගමේ, මමත් මීගමුවේ මේ මාර්ස්ලායකේ තමයි මමත් ඉඳගෙන ගත්තේ මගේ විදුහල. මම බේතරන් තියෙන මේ හොස්පිටල් එකේ, මීගමුවේ හොස්පිටල් එකේ. ඉතින් මේ අපේ එඩ්වර්ඩ් මන්ත්‍රීතුමත් මේ ප්‍රදේශයේ පුද්ගලෙක්. අපි ඉඩ දෙන්නේ නැහැ කවදාවත් අපි මේ අය ත්‍රිවිධ හමුදා සේනාධිපතිලා වෙලා තුනෙන් දෙකේ බලය තියාගෙන ඉද්දි බය වුන් නැති අපි මේ අපේ ආණ්ඩුව කාලේ නම් මේ මරවරයන්ට කිසිම බයක් වෙන්නේ නැහැ. මේක හරියටම ඉෂ්ට කරනවා කියන පොරොන්දුව දෙනවා. ඔව් ඉතින් එහෙම උණයි කියලා අද ගරු ජනාධිපතිතුමා විශේෂයෙන් කිව්වා. මොන තනතුර දැරුවත් මොන දේ වුණත් ඒවා ඒ පරීක්ෂණ වලට බාධාක් වෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ට ලයිසන් එකක් දීලා නැහැ මෙහෙම මිනිසුන්ට ගහන්න. ඉතින් අනිත් එක මීපුර වෙබ්සයිට් එකේ ෆ්‍රෙඩීට කියන මාධ්‍යවේදියට පහර දෙන්න වෙන කාටවත් උඹනවන්නේ නැහැ. මොකද සුමානකට ඉස්සෙල්ලා ඔහුට තර්ජනය කරලා තියෙනවා පටිසන්දේ කියලා. ඒ දුරකථන ඇමතුම මීපුර වෙබ්සයිට් එකේ ෆ්‍රෙඩි රෙකෝඩ් කරලා තියෙනවා. ඉතින් මම මේක අහන් ඉන්න ජනතාවට කියනවා කරුණාකරලා ගිහිල්ලා මීපුර වෙබ්සයිට් එක බලන්නද. ඒකේ පහුගිය ටිකේ මීගුමේ තිබුණ දූෂණ හෙළිදරව් කරන හැටි බලන්න. ඒවා බලද්දි හිතෙයි මොහුට පහර දුන්නේ කවුද කියන එක.